දෙයියන්ගේ පිහිටෙන් බබා හරිද මේ කොරෝනා කතල් බතල් ලස්සේ හරි කමන්නේ අපිට ඔලිම්පික් රන් පදක්කමක් හම්බ වෙනවා ඔන්න මේ වාසනාවට මේ පාර ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේදී ඒ කියන්නේ මට මේ මම්මේ 17 කල්පනා කර කර ඉන්න මට මේ සතුට සමරන්න තේරෙන්නේ නැහැ කවදා සමරපුවද මේවා මේ මොකද්ද සතුට සමරන්න කියන්නේ මේම ජයග්‍රහණයක් ලැබුණම ඒ ජයග්‍රහණය සමරන්න තේරෙන්නේ නැනිකම මේ කල්පනා කරන මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද 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 දැන් ඒක ගැන කලබල වෙන්න එපා බබා කොහොමත් ඔයාලට පොඩි මාන්දවික ගතියක් තියෙනවා ඒක සමරන්න තේරෙන්න දෙයක් නැහැ මේ මාන්දවික ගතිය නැති වෙන්නේ ඒක සතුට වැඩි කමට එකපාරට මේ හාලුයි පොලුයි කෑව මං හිතන්නේ එහෙම සීන් එකක් දැන් අත වශයෙන්ම කියනවා නම් නිකම්ම නෙමේ අපිට රන් පදක්කමක් ලංකාවට පැරා ඔලිම්පික් වලින් හම්බෙන්නේ අලුත් ලෝක වාර්තාවකුත් එක්කමයි බලන්න gold medal එකයි world record එකයි gold medal එකයි world record එකයි දෙකම හම්බෙනවා මේක දිනාගන්නේ වෙන කවුරුත් නෙමෙයි බබා හෙල්ල විසිකිරීමේ තරඟයෙන් තමයි මේ රන් පදක්කම හම්බෙන්නේ ඒක කියනවා බබා එක එක මේ කාණ්ඩ තියෙනවා හරිද F46 කියන කාණ්ඩේ තරඟ කරනවා අපේ ක්‍රීඩකෙක් යාගේ නම ඔයා දන්නවා දිනේෂ් ප්‍රියන්ත ආඩම්බරයා දිනේෂ් අවුරුදු 35 86 බබා උපදින්නේ මේ අනුරාධපුරේ කාගම කිලිපැත්තේ හරිද මෙයා ඊට පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පස්සේ ආයුධ අවසාන හරිය වෙද්දී මේ දිනේෂ්ගේ වම් පැත්තේ කකුලට වෙඩි වදිනවා හරි ඊට පස්සේ තමයි තියාගෙන පැරාලිම්පික් වල සහභාගී වෙන්න පටන් ගන්න ඊට පස්සේ කොහොමද ඉතින් දිනේෂ් වැඩි අතාරින්නේ නැහැ හිතින් වැටෙන්නෙත් නැහැ ගතින් වැටෙන්නෙත් නැහැ ඒකනේ අන්න ඒකනේ තියෙන ගැම්ම කියන්නේ හරි ජීවිතය අතාරින්නේ නැහැ කොල්ල වැඩේ කොහොමද කොට දා ගන්නවා කියලා ෆේස් කරනවා ඉතින් අද වෙද්දී එයාට විතරක් නෙමෙයි රටටත් ආඩම්බරයි අපිටත් ආඩම්බරයි පළවෙනි වතාවට අපි මේ ආඩම්බරය විඳින්නේ මීටර 67.79ක් දුරට හෙල්ල එයා විසිකරනවා එයා කියන්නේ දැන් chance දෙකක් තියෙනවානේ පළවෙනි chance එකේම එයා දානවා කෙලින්ම බබා එයාගේ මේ වෙනකම් වර්තා කළ දීම හොඳම දුර ප්‍රමාණය. වාව්. පළවෙනි එක. දෙවෙනි එකේ එයා දානවා කෙලින්ම ඔලිම්පික් රෙකෝඩ් එකක්. ඔලිම්පික් රෙකෝඩ් එකක්. ඒක දෙවෙනි විසිකිරීම කෙලින්ම පුස්කාල දානවා. මෙයා මෙයා. පුස්. හොඳලා තියන්නේ එක නිකන්. දෙවෙනි මරා තින් ආයේ මුකුත් නැහැ. ඒ වැඩේ ලෝක වාර්තාවකුත් එක්ක හිමි කරගන්න. ඉතින් අපි සුබ පතනවා යාට. තව තවත් මන් ජයග්‍රහණ හිමි කරගන්න නේද? ඔකේ. අපි ආව එහෙනම් හිටු දෙහදරෙන්නත් එපැයි.